පලස්තීනයේ රඳවාගෙන සිට ඊශ්‍රායල් ජාතිකයන්ගේ පවුල්වල සංවිධානයේ ප්‍රකාශක හයින් රූබන්ස්ටයින් පසුගියදා කර තිබූ ප්‍රකාශයෙන් කියා තිබුණේ නෙතන්‍යාහු ප්‍රමුඛ පාලනයට රඳවාගෙන සිටින ඊශ්‍රායල් ජාතිකයන් නිදහස් කර ගැන්මට උනන්දුවක් වුමනාවක් නැති බවයි. එක පැත්තකින් ඊශ්‍රායලයේ ප්‍රචාරක යාන්ත්‍රණය සියලු ප්‍රාණයපකරුවන් නිදහස් කළහොත් මේ යුද්ධය අවසන් කළ හැකිය යන ප්‍රචාරය ගෙන යන අතරතුර නෙතන්‍යාහු සායම පාලනයේ මැති ඇමතිවරුන් යුද්ධය දිගටම කරගෙන යන බව අවධාරණය කර දෙමින් සිටිනවා. මුලින්ම විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශය සියල්ලක්ම එලෙසම අනුමත කරනවා. මේ පලස්තීනය පිළිබඳව පත්ව තිබෙන්නේ අතිපීඩාකාරී තත්ත්වයක්. එදා පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්න අපට පුළුවන් වුණා. එදා පටන් අපි පලස්තීනය වගේම ඒ ජනතාව වෙනුවෙන් අද දක්වාම පෙනී සිටින බවට ඔබට සිහිපත් කරන්න කැමැති. අවස්ථා ගණනාවකදී එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කරමින් පලස්තීන ජනතාවට ලැබිය යුතු ස්වාධීනත්වය සහ නිදහස සම්බන්ධයෙන් මම ලෝක නායකයින්ගේ අවධානය යොමු කළා. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීම පවා සිදු කළා. මේ කතා කරන දවසේ පැය දහස් සංඛ්‍යාත දසදහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව මහා දැවැන්ත රාජ්‍ය ත්‍රස්තවාදයකට මූණ දෙමින් සිටින පලස්තීන ජනතාව වෙත මේ එල්ල කරන නින්දිත පහත් ප්‍රහාරය අපි සියලුම දෙනා කිසිම බේදයකින් තොරව තරයේ හෙලා දකිනවා පමණක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාවට මේ රාජ්‍ය ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුයි. ඒ සඳහා ලබා දිය හැකි උපරිම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි දේශපාලනික වශයෙන් අපි වෙනස්කම් තිබුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පලස්තීනය වෙනුවෙන් එතුමා දිගටම ඒ ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි එතුමා පලස්තීනය වෙනුවෙන් විශාල හඬක් නැබුවයි කියන එකත් අපි දන්නවා. පලස්තීනයේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කරමින් බලහත්කාරයෙන් පිටවන ලද රාජ්‍යයක් තමයි ඉස්රායල් රාජ්‍ය බවට පත් වුණේ. 2024 මැයිපාලු සිඳ වෙනකොට හරියටම අවුරුදු 76ක් පිරෙනවා. ඊශ්‍රායලයේ කිසිදු ආකාරයක නතර කරන්නේ නැහැ. දිගින් දිගටම තව තවත් බලහත්කාරයෙන් ඒ පලස්තීනයට හිමිවලා තිබිච්ච භූමි කොටස් අත්පත් කරගන්න මොන යෝජනා සම්මත කරත් ඒ කිසිවක් තමයකට ගණන් ගන්න නැතුව අද ඉතාම කුරිරු දෙයිය මේ යුද්ධයේ මෙහෙවනු ලබන. සියලුම මන්ත්‍රීතුමන්ලා අද එක හඬකින් කිව්වේ ඊශ්‍රායලයටත් ජාත්‍යන්තරයටත් මෙම ඒ යුද්ධය පුළුවන් තරම් ඉක්මනටම නවත්තලා ඒ පලස්තීනයට ඒ කට්ටියගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියන එක.